अंके तुने क्या ना अनुपात क्रमें अनुपात तमें अनुपात क्रमें क्या ने एक टापी लैम्डा म्यू क्रमें के लक्षित සරලේඛා ඛණ්ඩයක් ලක්ෂයක් වගේ අභ්‍යන්තරව බෙදෙන හැටි බාහිරව බෙදෙන හැටි ඒ බෙදීම අනුව යදාල ලක්ෂය වෙනකම් තමයි මේ ප්‍රමේයෙන් අපි කතා කරන්නේ. ඒක මම ඉස්සෙල්ලා විස්තර කරන්නම් මේ ආකාරයට. මාතෘකාවට යන්නේ නැති අපි ගත්තොත් එහෙම A කියන ලක්ෂය x එක මා y එක කියලා. b ලක්ෂය x එක මා y දෙක කියලා. c ලක්ෂයක් මගින් මේ සරල රේඛා ඛණ්ඩය ලැම්ඩාට μ අනුපාතයෙන්. ලැම්ඩාට μ අනුපාතයෙන් බෙදෙනකොට මේ c ලක්ෂයේ ඛණ්ඩාංකය අපි ලියනවා මෙන්න මේ ආකාරයට. ගණිතය බලන්න ලැම්ඩා වාරයක් x එක. මියු වාරයක් x එක. බෙදීම ලැම්ඩා දර මියු. ඒ විදිහට ලැම්ඩා වාරයක් y දෙක. මියු වාරයක් y එක. ලැම්ඩා දර මියු. ඒක ප්‍රමේය විදිහට කියනකොට මේ විස්තර අතුල කියන්න මම කියන්න ඕන ලියා ගන්න ඕන. හරි මෙන්න මේ ලක්ෂ දෙක මේ විදිහට එනකොට සී ලක්ෂයේ ඛණ්ඩාංග වෙන තමා මේ ප්‍රමේයෙන් අපි සාකච්ඡා කරන්නේ ප්‍රමේය කියන්නේ ප්‍රමේය කියන්නේ ලියන මේ විදිහට a x එක මා y එකද b x එක මා y එකද b ට AB සරල රේඛා ඛණ්ඩය AB සරල රේඛා ඛණ්ඩය ලැම්ඩා 32ක් මියු ලැම්ඩා 32ක් මියු ඒ කියන්නේ ලැම්ඩාට මියු අනුපාතයෙන් අභ්‍යන්තරව බෙදෙන විට ඛණ්ඩය ලැම්ඩාට මියු අනුපාතයෙන් අභ්‍යන්තරව c ලක්ෂය මගින් බෙදෙන විට ලැම්ඩාට මියු අනුපාතයෙන් c ලක්ෂය මගින් බෙදෙන විට අභ්‍යන්තරව c ලක්ෂය මගින් බෙදෙන විට ලැම්ඩාට මියු අනුපාතයට අභ්‍යන්තරව c ලක්ෂය මගින් බෙදෙන විට c සමානයි කියලා මෙතන ලියනවා. right මේක තමන් ඔප්පු කරලා බලන්න මේක ඇත්තයි කියලා මෙහෙම දී කියලා පුළුවන් වෙන්නේ. මට බෝඩ් එක උඩා නිසා බොහොම පොඩි පොඩි වල අදින්නේ වෙන්නේ. මෙතන a ලකුණු කරා b ලකුණු කරා a b ආ කරා ලැම්ඩා අනුපාතයෙන් c දක්වා අභ්‍යන්තරව මම මෙතන ඛණ්ඩාංක හිතනවා x බා y බා අපි දැන් දන්නවා මෙහෙම ලම්භකයක් හැන්දෝ මේ ලක්ෂය මේ රේඛාව ආ කරා x අක්ෂයට මෙහෙම හරහට ටිකක් හැදලා මම මේක m කියලා දානවා මේක m කියලා මෙතන ඛණ්ඩාංකය x එක මෙතන ඛණ්ඩාංකය x බා මෙතන ඛණ්ඩාංකය x දෙක එතකොට මේ උස y එක මේක y බා
මේ උස y 2 අපිට පේනවා ACM ත්‍රිකෝණයයි ABN ත්‍රිකෝණයයි සමකෝණිකයි. ඇයි සමකෝණිකයි කියන්නේ මේ කෝණයේ ත්‍රිකෝණ දෙකනම් පොදුයි. මේක 90යි මේක 90යි. මේ ත්‍රිකෝණයේ කෝණ දෙක අනිත් ත්‍රිකෝණයේ කෝණ දෙකට සමාන නිසා සමකෝණිකයි. සමකෝණික ත්‍රිකෝණ සමරූපී. සමරූපී ත්‍රිකෝණ වල ඕලේ වල වලට ඉකඩ ගන්න නිත්‍යය තියෙනවා ප්‍රමේයක් තියෙනවා. සමරූපී ත්‍රිකෝණ වල පාදාතර අනුපාතයට සමානයි. ඒ නිසා මට මේක කියන්න පුළුවන්. කුඩා ත්‍රිකෝණයෙන් ගන්නවා AC. ලොකු කුඩා ත්‍රිකෝණයෙන් අපි ඉස්සර ගමු මෙහෙම. කුඩා ත්‍රිකෝණයෙන් AM. ලොකු ත්‍රිකෝණයෙන් ගන්නවා මේක AM කියලා ලොකු ත්‍රිකෝණයේ අනුපාතය වෙන්නේ AN. මම කුඩා ත්‍රිකෝණයෙන් ගන්නවා CN. ලොකු ත්‍රිකෝණයෙන් ගන්නවා BN. කුඩා ත්‍රිකෝණයෙන් මම ගන්නවා AC ලොකු ත්‍රිකෝණයෙන් ගන්නවා එතකොට AB. මම අනුපාතයෙන් ගන්න පුළුවන් වෙයි. මේ කෝණ ඉස්සරහින් තියෙන පාදයේ කුඩා ත්‍රිකෝණය AE. ඒකට සමාන කෝණය මේක වෙන්නේ. ඒකට සමග පාද වෙන්නේ AN. ඊට පස්සේ කුඩා ත්‍රිකෝණයේ මේ කෝණයට A කෝණ සමග පාද වෙන්නේ CL. ලොකු ත්‍රිකෝණයේ මේ කෝණ සමග පාද වෙන්නේ BN. ඊට පස්සේ කුඩා ත්‍රිකෝණයේ මේ ත්‍රිකෝණ ත්‍රිකෝණයට සමග පාද වෙන්නේ AC. ලොකු ත්‍රිකෝණයේ ත්‍රිකෝණයට සමග පාද වෙන්නේ AB. AC දෙකේ අනුපාත ගත්තා. දැන් මම මේකේ අපහැදිලි වෙන නිසා මම උපාට මනෝමය ගන්න උත්සාහ කරනවා මෙහෙම AM. AM කියන්නේ x පාව වලින් x එක අඩු කරන මේ පරතරය. වද x පාව වලින් x එක. ලොකු ත්‍රිකෝණයෙන් ගන්නවා AM කියන්නේ x දෙක වලින් x එක. කුඩා ත්‍රිකෝණයෙන් ගන්නවා CM කියන්නේ y පාව වලින් y එක. ලොකු ත්‍රිකෝණයෙන් ගන්නවා y දෙක වලින් y එක. y දෙක කියන්නේ මේ මුළු උස y එක කියන්නේ මෙන්න මේ උසනේ මේ උස. ඒතර මේ වෙනස ඉන්නේ y දෙක ඉන්න y එක. AC කියන්නේ lambda. AC lambda නම් CB mu. එහෙනම් AB කියන්නේ කවුද? lambda ගන්න mu. ඒවා මුලදී දැයිස් පාඩකදී දීදීම අභ්‍යන්තර බාහිර බෙදීම් ගැන කතා කරා. ඒ නිසා වැඩි විස්තර ඕනක් කියන්න පුළුවන්. දැන් මම මෙන්න මේ සමීකරණ දානවා අංක 1 කියලා. මම මේ අංක 1 සමීකරණයෙන් මෙන්න මේ දෙන්න වෙනම සාකච්ඡා කරනවා. මේ දෙන්න අරන් සුරු කළාම x පාව වලට අර අපිට අවශ්‍ය උත්තරය ලැබෙනවා. මේ දෙන්නලා සාකච්ඡා කරාම y පාව වලට අදාළ උත්තරය ලැබෙනවා. නමුත් මම මේක අරගෙන x පාව වලට අදාළ උත්තරය ගත්තට පස්සේ ඒ රටාවමයි මෙතන තියෙන්නේ. මේ x තියෙන හැම තැනම තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ x පාව වලට ආපු උත්තරේම ඒ අනුරූපව y පාව වලට මෙන්නම කියලා ලියනවා. සංගීත කනෝස්ටා රැක්නේ දැන් මම කරන්නේ අංක 1 එකේ මෙන්න මෙහෙම ගන්න x bar ඉන්න x එක දෙදී x දෙක ඉන්න x එක සමානයි lambda දෙහිම lambda දෙදී දැන් මේක සුව ගන්න ඕන හරස්කම් කරමු x bar ඉන්න lambda දෙදී ඉන්න x එක lambda දරමි මෙතන lambda වාදය x දෙක ඉන්න x එක හරි මෙතන lambda x දෙක ඉන්න lambda x එක මෙත එහා පැත්ත ගියාම දාන වෙනවා x එක lambda දරමි මේක තලයේ සිදු කර ගන්න පුළුවන් මේ සිදු කරන්න මම මේක වකන්න ඈ මෙතන මම සිදු කරන අදහස් කරනවා මෙහෙම x bar lambda දනිමි lambda වාරයක් x දෙක ඉන්න lambda වාරයක් x එක ධන ලැම්ඩ වාරයක් x එක ධන මියු වාරයක් x එක මෙතන ලැම්ඩ වාරයක් x එක කපලා මෙතන එනවා x
x bar සමානයි lambda වාරයක් x දෙක ධන u වාරයක් x එක බෙදීම lambda ධන mu. හැබැයි බෙදනකොට කියන්න ඕන lambda ධන mu අසමානයි බිඳුවට කියලා. දැන් මේක හැදුවට පස්සේ අය y වලට උත්තර වෙනමම යන්නේ නැහැ. අපි mn ම කියලා y bar හොයාගන්න. ඒකට හේතු පොඩක් කියන්න බලන්න. මේ මෙතන තියෙන x අකුරු තියෙන හැම තැනම මෙතන y අකුරු තියෙන බව පේනවා. ඒ රටාව අනුව mn කියලා ගත්ත පුළුවන්. අයසංකේත කරත් අරසංකේතුමයි එන්නේ. ඒ නිසා මම කියනවා mn ම y bar සමානයි. මොකක්ද එන්නේ? lambda වාරයක් y දෙක ධන mu වාරයක් y එක බෙදීම lambda ධන mu. ඔන්න. ඒ නිසා සී ලක්ෂය කියන එක ගන්න ලිය ගන්න එක mm ලියන හදන්න එපා හරි ධර්මණී නම් ඉස්සසි lambda වාරයක් x2 ධන mu වාරයක් x1 බෙදීම lambda ධන mu lambda වාරයක් y2 ධන mu වාරයක් y1 බෙදීම lambda ධන mu හරි එතනදී රටාවක් තියෙන කොට තියුණු ගණ වේදෙට lambda වාරයක් x2 ධන mu වාරයක් x1 බෙදීම lambda ධන mu මේ අනුපාතයක මොනවද කරගන්නේ මාරු කරගන්න. එතකොට x ගන්නෙත් x බා ගන්නෙත් එමය y බා ගන්නෙත් එමය. ඒක හරි ලේසි ක්‍රමයක්. ලේසි කියන්නේ තර්කල මල් තියාගන්න කඩවන්නේ නැහැ. හරි. ඔප්පු ගන්න ආවත්‍රා ඔප්පු ගන්න නැත්නම් අපි කෙලිම ප්‍රමේ පාවිච්චි කරනවා අටපාඩම් කරලා ලකුණු දෙනවා. ඊළඟට මේකේ අභ්‍යන්තර අවස්ථා දැන් මේ අභ්‍යන්තර අවස්ථා කතා කරේ. තව තියෙනවා මේකේ බාහිර අවස්ථා. බාහිර අවස්ථා කියන්නේ මෙහෙමයි. ඒ ලක්ෂ්‍ය මේක x එක y එක කියලා ගත්තොත් b ලක්ෂ්‍ය x එක y දෙක කියලා ගත්තොත් අපි හිතමු d ලක්ෂ්‍ය වගේ. මේක මෙතනයි කියලා lambda ට q අනුපාතයි. හැබැයි දැන් මෙතනදී නෑ බාහිර. එතකොට මේ d ලක්ෂයේ ඛණ්ඩාංග කියන කමයක් තියෙනවා. දැන් ඒකත් අපිට සමරූපී ත්‍රිකෝණ පාවිච්චි කරලා ඔප්පු කරන්න පුළුවන්. මෙහෙම වෙනකොට d ලක්ෂයේ ඉන්නේ මෙන්න මේ ආකාරය. හොඳට තේරියගන්න lambda වාරයක් මේ විශාල අනුපාතයේ වාරයක් මෙතන ඛණ්ඩාංගය. lambda වාරයක් x දෙක. final. mu වාරයක් x එක. බෙදීම lambda වාරෙන්නේ මේ. අයි lambda වාරයක් y දෙක. නිවාරයක් වයි බෙදීම lambda ආරෙන්නේ ඔන්න ඔහාරා හරි දැන් මම ඒක ඊළඟ අවස්ථාවේදී බාහිර අවස්ථාවේදී මම ආපහු තරුවක් දාන කියන්නම් එකක් තමයි මේක සමරූපී ත්‍රිකෝණ පාවිච්චි කරලා ඔප්පු කරන්නත් පුළුවන් නැත්නම් අර ඉස්සෙල්ලා ඔප්පු කරපු අභ්‍යන්තරක මේ පාවිච්චි කරලා අපහුණේ ගන්නත් පුළුවන් හරි දැන් ලියන්න තරුවක් දාලා යන්නේ AB රේඛා AB සරේඛා ඛණ්ඩය AB සරේඛා ඛණ්ඩය D ලක්ෂයේ මගින් බාහිරව lambda ට mu අනුපාතයට බෙදෙන විට D කියලා මේක ලියන්න V මම ඉතන හරි කියලා මගන්න මෙතන බලන්න සමරූපී ත්‍රිකෝණ පාවිච්චි කරලා මේක ඔප්පු කරන විදිහ
මේක හඳුන්වනවා මේ තියෙන. හරි. මෙතන ඛණ්ඩාංක x එක y එක රූපය දෙන්න. ABQ ත්‍රිකෝණය සහ ADR ත්‍රිකෝණ සමරූපී වේ. සමරූපී නිසා පාද අතර අනුපාත මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මෙලේ මාර්ගවලින් ADR ත්‍රිකෝණය සහ ABQ ත්‍රිකෝණය සමරූපී වේ. එනි සාමාන්‍යයෙන්මා ලොකු ත්‍රිකෝණයෙන් දෙනවා AR. කුඩා ත්‍රිකෝණයෙන් ගන්නවා AQ. ලොකු ත්‍රිකෝණයෙන් ගන්නවා DR. පොඩි ත්‍රිකෝණයෙන් ගන්නවා BR BQ. ලොකු ත්‍රිකෝණයෙන් ගන්නවා AD. කුඩා ත්‍රිකෝණයෙන් ගන්නවා AB. ඉස්සරහින් එකක් හරි. ඊට සුක්‍රීම් ටික වැඩි දැන් සුක්‍රීම් ටිකක් අඩු වෙනවා. ඊට AR කියන්නේ කවුද? x double power වලින් x එක අඩු කරන්නේ. AQ කියන්නේ කවුද? x දෙක ඍණ x එක. මේක ගන්නවා DR. DR කියන්නේ y double power. y double power කියන්නේ මුළු ඉර එකෙන් y එක අඩු කරනවා. මේකේ BR කියන්නේ y දෙක ඍණ y. අයි y කියන්නේ මේ දුර y දෙක කියන්නේ මේ මුළු උස. මේ මුළු උසෙන් මේක ගන්න අයි කරා. ඒතරේ නම් ගත්ත y දෙක ඍණ y. AD කියන්නේ මේ මුළු අනුපාතය ගත්තම අපිට තිබුණේ ලැම්ඩා කියන්නේ. AD කියන්නේ මේ අනුපාතයක එකතුව වගේ. ඊට පස්සේ AB කියන්නේ ලැම්ඩා ආදී දේ. මේක ලියා ගන්න මේක අංක දෙක කියලා කියන්නේ. දැන් මේ දෙන්න අරගෙන සුරු කරගන්න. මේ දෙන්න අරන් සුරු කරාම ඔය කියන උත්තරේ ගන්න හරස් කරලා සාමාන්‍ය සුරු කරගන්න. double bar in x එක බෙදීම x දෙක ඍණ x එක සමානයි lambda බෙදීම lambda ඍණ ද සාමාන්‍ය දේ හරස් කරන්න x double bar lambda ඍණ mu ඍණ x එක lambda ඍණ mu සමානයි lambda වාර x දෙක ඍණ x එක තනිය සුළු ගන්න මොකටි වාට ඕනේ නැහැ. තනිය සුළු ගන්න උත්තර නම් මේ කොටසේ හරි ගහන x එක ලැම්ඩා වලින් මේ lambda වාරයක් x එක ඍණ mu වාරයක් x එක lambda වාරයක් x දෙක ඍණ lambda වාරයක් x එක lambda වාරයක් x එක කපලා දාන්න lambda වාරයක් x දෙක ඍණ mu වාරයක් x එක මෙතන lambda ඍණ mu වාරයක් x දෙක lambda ඍණ mu අසමාන බිඳුවයි කියලා මේකෙන් බෙදලා x double bar තනි කරා. සුරුකිරි මම කරන්න විදිහයටම කරන්න කියලා නීතියක් නැහැ. Tamanne මනෝමය ගොඩක් ගන්න පුළුවන් නම් කලක පාට ගත්තා කමක් නැහැ. දැන් අපිට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. හේතු එකක් තමයි අර බෝඩ් එක අර සාමාන්‍ය පාස් පිළි වගේ බෝඩ් එකේ උඩට පාවිච්චි කරන්න බැරි නිසා ඉදිරියට යන ගැළුවක් තියෙනවා. හරි. Tamanne ඇයි තියෙන දේවලින් ප්‍රේම උපරිම ප්‍රයෝජන ගන්න lambda වාරයක් x දෙක ඉන මෙවාරක් x එක දෙදීම lambda ඍණ මේකද මෙතනකොට කියන්න ඕන lambda ඉන මෙව අසමානයි බිඳු විට කියලා. ඒක සාමාන්‍ය සුද්ධ ගණිතයේ හැම මොහොතෙම කරන වැඩක් තමයි. බෙදන්න ඉස්සෙල්ලා ඒ බෙදන ප්‍රකාශය අසමානයි බිඳුවයි කියලා කියන්න ඕන. සාමාන්‍යයෙන් බිඳුවෙන් කියන්නේ අසමානයි බිඳුව. බිඳුවේ බෙදවම විසංවාද බෙදවයි කියලා මුල් කාලේ ඉගෙන ගන්නවා. හරි ඒක සමානයි දෙක හැම වෙලේ. ඒ විසංවාද නිසා किसी में राव को बिंदु में जाने दे किसी को गलती में प्रकाश में तंदार पास किया नहीं मैं
डबल बार समान है लैम्डा बार एक पाई दे करी ना न्यू बार एक पाई के दिली में लैम्डा आ रही है ये बनी साफ के लिए ना डी लाशी अनुपात बेदन सीलाक्षे स्वयं
සීලක්ෂය සොයන්න. හරි, බොහොම පොඩි ගානක්. මම ගත්තේ 1 3 අනුපාතයක. අපි කියන හැටි අනුපාත මේ ඉගෙන ගත්තා. ඒ අනුපාතයන් යටතේ අපි එක පාඩම සීලක්ෂණියක් ගන්න මේ විදිහට. මතක් කරගන්න. කොහොමද එක වාරයක් 6 මේ අනුපාතයේ මේ කණ්ඩායමකින් වැඩි කරනවා. 1 වැඩි කිරීම 6. ධන 3 වැඩි කිරීම 2. බෙදීම අනුපාත දෙකේ 1 2. කොහොමද? ඊට පස්සේ එක වාරයක් 5. වාරයක් 5. දැන් 3 වාරයක් 1. හරි. දැන් මේක සුණු කළ බලන්න කණ්ඩායම්. තනියෙන් සුණු කර ගන්න පුළුවන්. මෙතන 6යි 6යි 12යි 12 හතරෙන් බෙදෙනවා 3යි. අන්තික බෙදලා ගන්න. මෙතන වසරක 5යි 5යි 3යි 8යි 8 බෙදීම 4යි කියන්නේ 2යි. ඔන්න අභ්‍යන්තර අවස්ථාව පරිවලේසි ඊළඟට මම ගණන් දෙකක් ගන්නවා ගණනක් ගන්නවා බාහිර අවස්ථාව. මම AB රේඛා ඛණ්ඩයක් ගන්නවා. මම කියනවා D ලක්ෂය මගින් AB රේඛා ඛණ්ඩය 5ට 2 අනුපාතයට බාහිරව බෙදෙනවා කියලා කිව්වොත්. බාහිර එතකොට D ලක්ෂය තියෙන්න පුළුවන්නේ AB ඔහොම තියෙනවා D ලක්ෂය එක්ක මේ පැත්තේ තියෙනවා නැත්නම් මේ පැත්තේ තියෙනවා බාහිර වූව. මම මේ පැත්තේ දාලා බලන්න. D ලක්ෂය. එතකොට බාහිරව නිසා 5ට 2. අපි කියන්නේ මෙහෙමයි AD ට DB සමානයි 5ට 2යි. බාහිරව කියලා ලියන්න ඕන. බාහිර. ලියන්න එපා මම මේසක පැහැදිලි කිමක් කරන්නේ. එතකොට AD වෙනකොට මේක 5 නම් මේක 2යි. මේක වෙන්න පුළුවන්. හරි. මේක තව ලියන්න පුළුවන් රටාවක් තමයි මෙන්න මෙහෙම. කොහොමද? AD ට DB සමානයි 5ට ඍණ 2යි කියලා තියෙනවා. මේ බලන්නකො AD කියලා ඉස්සරහට ගිහිල්ලා DB කියලා ආපස්සට ආවා. එතකොට 5ට 2යි 5ට 2යි 5ට ඍණ 2යි කිව්වහම බාහිර කිල්ලියන්න ඕනේ නැහැ. එතන තේරුම් ගන්න එක බාහිර කියලා කියලා තියෙනවද නැත්නම් ඊළඟට තියෙනවද බාහිර කියලා කියනවා. හරි. මම තව එකක් විස්තර කරන්නම් මේකම මම කියනවා ඊ ලක්ෂය මගින්. ඊ ලක්ෂය මගින් මම කියනවා 3ට 7 අනුපාතයට බාහිරව බෙදලායි කියනවා. බාහිරව. එතන 3ට 7 අනුපාතයට බාහිරව බෙදනවා කිව්වොත් මට මෙහෙම ඊලක්ෂයේ මේ පැත්තට ලකුණු කරන්න පුළුවන්. ඊලක්ෂයේ කොහේ පැත්තේ නැත්නම් මේ පැත්තේ තියෙනවා. දැන් ඒක දුව කිහිමයි එන්නේ. මොකද්ද? AE ට EB සමානයි 3ට 7යි. බාහිරව. දැන් මේ මගේ සටහන අනුව AE වෙනකොට 3ක් වෙද්දී BE 7යි. මේක වෙන්න බෑ. එතකොට අපිට ඊලක්ෂය අර පැත්තේ ලකුණු කරන්නේ කරන්න එක වැරදි. එහෙනම් මේ පැත්තේ ලකුණු ගන්න. සමහර ළමයි කරනවා මේ B ලක්ෂය මෙහෙට ගිහින්. එහෙම කියන්න බෑ. A හා B ලකුණු කරලා ඒක වෙනස් කරන්න එපා. මේක එහෙම තියාගන්න. අර පැත්තේ ඊලක්ෂය නොපින්නවා නම් අනිවාර්යයෙන්ම මේ පැත්තේ බිඳා. ඒ නිසා මේ රටාව වැරදි. ඒ නිසා මම මෙහෙමයි. ඒක සදහන් කරන්නේ මම A ලක්ෂය මෙතන, B ලක්ෂය මෙතන, මෙතනයි. සදහන් කරනවා AE 3යි AE 3යි EB 7යි ආ වෙන්න පුළුවන්. එයි මේ කුඩා අනුපාතය මේක ලොකු අනුපාතය. ඒක තව ලියන්න පුළුවන් ක්‍රමයක් තමයි AE ට EB සමාන. මේ පැත්තට ගන්නයි කියන තන 3යි කියලා. මේක ඍණ 7යි කියලා කවන්නේ. මේක මේ පැත්තට ගන්න මේක අනිත් පැත්තට ගන්න. ඒකම තව අපිට ඕන නම් කියන්න පුළුවන් AE ට EB සමානයි 3ට ඍණ 7යි. නැත්තම් ඍණ 3ට 7යි. ඒ කියන්නේ අනුපාතය එහෙම ආවොත් ඍණ නම් ඒ අනිවාර්යෙන් බාහිර දෙයක්.
लिया ने पाव निकाल बाला ही ना मन देंगे आना खाद मैं तेरा की बुद्धि पहले ही दिया ला राइट मामा देंगे उदाहरण एक करना मैं बाहर हो बेदी में संबंध कर रही एक ने मैं गान लिया ना अरे उदाहरण देख एक ही रक्षी देना देखा एक लाक्षी देना हाथ से लतुन वे ये रंडे एबी रेखा खंडे एबी रेखा खंडे पहाड़ देखा अनुपात तेरा बाहिरो विदने अनुपात दीले तीन विधि तो
සමානයි 2ට 5 බාහිරව එතකොට මේ මගේ ලකුණු කිරීම වැරදි. ඇයි වැරදි කියන්නේ? AE 2ක් වෙනකොට EB 5ක්. මේක වැරදි. ඒ නිසා ඊළඟට මේ පැත්තේ නෙමෙයි ලකුණු ගන්න ඉන්නේ පැත්තේ. හරි? මේක වැරදි. ඕන නම් කියලා ඉතින් දාලා ගෙහම තියන්න. ඊට පස්සේ නිවැරදිව අර ලකුණු කරා. AB වෙනස් කරන්නේ නැහැ. මම මේක A කියලා දානවා මෙතන B කියලා දානවා. එහෙනම් දැන් ඊළඟට ඉන්නවා මෙතන. මෙතන A කණ්ඩායම් කියනවා 2,1. අනුපාතය එනවා AE කියන්නේ 2යි EB කියන්නේ 5යි. දැන් ඊළඟට එක පාට කියන්න පුළුවන්. මෙලවට ඊළඟට එන විදිය ලොකු අනුපාතයේ මැද කණ්ඩායම්කින් වැඩි කරලා. 5/2. උදා අනුපාතයේ මේ ප්‍රතිඋත්ත කණ්ඩායම්කින් වැඩි කරලා. 2/4. බෙදීම 5/2 අඩු කරලා. ඒ විදිහටම ලොකු අනුපාතයේ මෙතන මැද කණ්ඩායම්කින් වැඩි කරලා. උදා අනුපාතයේ මේ කණ්ඩායම්කින් වැඩි කරලා 2/3. 5/2 අඩු කරලා. මේ අපි ගිය සතියේ ඉගෙනගත්ත අවසන් දවසේ ඉගෙනගත්ත අනුපාතමේ බාහිර අවස්ථාව. දැන් මෙතන කණ්ඩායම්කේ සිදු කරලා ගන්න 10යි 10න් 8ක් ගියාම 2යි 2 බෙදීම 3යි. මෙතන විනය 1 බෙදීම 3යි. මම මේ පාවිච්චි කරේ මේක බාහිර අවස්ථාව සඳහා වන සූත්‍රයක පාඩ පාවිච්චි කරා. හැබැයි මේක හදන්න තව කමක් තියෙනවා. මම ඒක මේ දැන් කියන්නම් මේ විදිහට. මම හිතන මේක හරි කියලා. මෙතන බලන ඊළඟ ක්‍රමය හරිද? ඔගොල්ලෝ පිළිගන්නවා මෙතන AE දෙකක් වෙනකොට EB කියන්නේ 5යි නා මේ අනුපාතය කියන 3යි. එතකොට මේ ලක්ෂ දෙක භාවිතා කරලා මේක අභ්‍යන්තර විදිහට කියනකොට EB කියලා රේඛාව ඒ ලක්ෂෙ මගින් 2/3 අනුපාතයට අභ්‍යන්තර විදිහට දෙනවා. එතකොට අපි පුළුවන් ඒ අභ්‍යන්තර බෙදීම භාවිතා කරලා මේ බාහිර අවස්ථාව නැතුව අභ්‍යන්තර අවස්ථාව දාන සූත්‍රය හදන්න පුළුවන්. මම ඒක හදලා දෙන්නම්. ලියන්න තවත් ක්‍රමයක්. තවත් ක්‍රමයක් කියලා ලියන්න. එතනදී මම මෙහෙමයි ගන්නෙ. මෙන්න ඒ ලක්ෂය. මෙතන කණ්ඩායම්කේ 2,1. B ලක්ෂය 4,3. මම E ලක්ෂය දැන්ට ගන්නවා alpha, beta කියන. අනුපාතය ගන්න මම 2/3. ඇයි ඉස්සර මේක 2/5 යාවේ? එතන මේක 2 වෙනකොට මේක 3ක් වෙන්නේ. ඒ නිසා මේක ඊළඟ EA 2 වෙනකොට EB කියන්නේ 3යි. මෙතන
මෙතනා 5යි පසල දෙක 10යි මෙතන 8යි මෙතන 4 2 8යි ඒක හරි ගියාම එහෙනම් ඇල්ෆා සමානයි 2 බෙදීම 3යි දැන් මම මෙතනදී පාවිච්චි කරේ අභ්‍යන්තර වෙදීම කියන නීතිය නැවත මම මෙහාම ලියනවා
ABC त्रिकोणे
अभी आटाई दुला